අපේ රටේ පවුල් ලක්ෂ 61ක් තියෙනවා. පුරවැසියන් ලක්ෂ 220ක් තියෙනවා. මේ පවුල් පරපුරෙන් පුරවැසි පරපුරෙන් හැම දෙනාම හදවතේ තිබෙන බලාපොරොත්තු දිහා අවධානය යොමු කරු. හැමෝම බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් ජන ජීවිතයක්. හැමෝම උත්සාහ කරන්නේ කාටවත් අතනොපා ජීවත් වෙන යුගයක්. හැමෝගෙම අපේක්ෂාව අභිමානවත් මාතෘභූමියක්. හැමෝගෙම බලාපොරොත්තුව සංවර්ධනෙන් සපිරුණු මහා දැවැන්ත යෝධ බල යෝධ ශක්තිය තිබෙන මාතෘභූමිය. මිත්‍රවරුනි, මේ ඉලක්ක කරා යන්නට මම විශ්වාස කරනවා. අපි සමාජ පරිවර්තනයක් කරන්නට ඕන. අපි සමාජ විප්ලවයක් කරන්නට ඕන. මෙතෙක් කල් ගිය ක්‍රමය අපි උඩු යටිකුරු කරන්නට ඕන. මෙතෙක් කල් ගිය වැඩපිළිවෙල අපි සහමුලින්ම වෙනස් කරන්නට ඕන. හැමෝම අහලා තියෙනවා රටේ පාලකයෝ විවිධ කාලවල වලදී ජනතාවට කියනවා රට වෙනුවෙන් බඩපටි තද කරගන්න කිය. එහෙම කිය කිය පාලකයන්ගේ බඩපටිය බුරුල් වෙනවා. පාලකයෝ තමන්ට ඕන ඕන විදිහට රාජ්‍ය සම්පත බෙදා හදා ගන්නවා. පාලකයෝ තමන්ට රිසිසේ නීති කඩලා නීති නවලා තමන්ටත් තමන්ගේ පවුලටත් කරගන්න පුළුවන් උපරිම දේවල් ටික කරගන්නවා. රටේ ජනතාව තීන්දුව කරන්නට ඕන. මේ රටේ සම්පත් උත්පාදනය කරන්නේ පාලකයයි පාලකයාගේ පවුලයි නඩත්තු කරන්නටද? එහෙම නැත්නම් මේ රටේ පොදු ජනතාව ජීවත් කරවන්න. මම ඔබලට කියන්න කැමතියි, නොවැම්බර් මාසේ ඔබලා නිවැරදි තීන්දුව ගත්තොත් මෑත කාලයේ ප්‍රථම වතාවට අපි හදනවා පාලකය කොට්ටාසයක්, දුෂ්කර ක්‍රියා කරන කොට්ටාසයක්. ජනතාව වෙනුවෙන් දුක් විඳින පාලකයෝ, ජනතාව වෙනුවෙන් දූවිලි කන පාලකයෝ, ජනතාව වෙනුවෙන් නව්වට වේලෙන වැස්සට තෙමෙන පාලකයෝ, පොදු ජනතාවගේ හිතසුව පිණිස ජීවිතය උනත් පරිත්‍යාග කරන්නට ලෑස්ති පාලකය කොට්ටාසයක් නිර්මාණය කරලා මෙච්චර කල් තුන්වෙනි පන්තියේ සැලකිල්ල ලැබුණු මේ රටේ පුරවැසියන් ලක්ෂ 220කගේම ජන ජීවිතය සුඛිත මුදිත කරවන මේ මහා නව සමාජ විප්ලවය, මේ මහා නව සමාජ සංවර්ධන වැඩසටහන අනිවාර්යෙන්ම ඔබලා හරි තීන්දුව ගත්තොත් දෙසැම්බර් මාසේ ඉඳලා අපි ක්‍රියාත්මක කරනවා කියන එක මම තමුන්වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඒ නිසා අද දවසේ මම ඔබලට දෙන පණිවිඩය මෙන්න මෙයයි. පාලකයෝ කියන්නේ වායු සමීකරණය කරපු අධි සුඛෝපභෝගී 7 ස්ටාර් 9 ස්ටාර් මන්දිරවල ජීවත් වීම නොවේ. තමුන්නාන්සලා අහලා ඇති, පහුගිය කාලේ පාර්ලිමේන්තුවට දමනවා එක එක පරිපූර්ණ ගැස්තමින්තු. මොනවටද දාන්නේ ඒ කාලේ? දැන් මේ මොනවටද? ප්‍රධාන පවුලට සුරසප ජීවිතයක් ගත කරන්න, දරු පරපුරට සුරසප ජීවිතයක් ගත කරන්න. ඔබලා වැරදි තීන්දුවක් ගත්තොත් නොවැම්බර් මාසේ හොඳට මතක තියාගන්න, මහා භාණ්ඩාගාරයෙන් වැඩි ප්‍රතිශතයක් යන්නේ පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා නොවේ, රජ පවුල නඩත්තු කරන්න, රජ පවුලේ ගජමිතුරු සංගමය නඩත්තු කරන්න. හොඳට මතක තියාගන්න, සජිත් ප්‍රේමදාසට රජ පවුල් නැහැ, සජිත් ප්‍රේමදාසට ගජමිතුරු සංගම් නැහැ. මගේ රජ පවුල් ටික, මගේ ගජමිතුරු සංගම් ටික මේ රටේ පවුල් ලක්ෂ 61ක ජීවත් වෙන පුරවැසියෝ ලක්ෂ 220යි මගේ ගජමිතුරු සංගමයේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න, කිසිම දවසක සජිත් ප්‍රේමදාස රාජ්‍ය හැන්දෙන් Tamanට බෙදා ගන්න නැහැ. බෙදෙන බෙදෙල්ලක් කරන්නේ ඔබලාටයි. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි, ආදරණීය ලංකාවාසී ජනතාවනි, මම මේ රටේ පවුල් ලක්ෂ 61කටම කියනවා, පුරවැසියෝ ලක්ෂ 220කටම කියනවා, මේ රටේ මෑත ඉතිහාසයේ ස්වර්ණමය සංවර්ධන යුගය බිහි කරන්නට ඔබලාගේ හදවතේ යම්කිසි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තිබෙනවා නම් සජිත් ප්‍රේමදාස ලෑස්ති ඔබලාගේ ඒ සිහිනය සැබෑ කරවන්න. එහෙනම් ඔබ සීලු දෙනාම ඒ සිහිනය සැබෑ කරවන්නට අපි සමගත්වල් බැඳගන්නේ කියලා යෝජනා කරනවා.